සංගීත කතාවට ආදරය කරනවා අප ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කරනාවක් සම්බන්ධවයි. ඔයා දන්නවද? ඇත්තටම කියනවා නම් සිහිනකින්වත් නොසිතන විදියට ඉදිරියට මහීව අසේනි විසින් එක් කරගෙන යන තැන ගැන අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා කියන කතාව ගැන තමයි. අද වීඩියෝ එක තුලින්ම ඔන්න කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනු ලබනවා. ඒ තමයි මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන අපූර්ව කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්. ඔයාට මං ඒ ගැන මේ විදිහේ කාරණාවක් අනිවාර්යයෙන්ම එකතු කරලා පෙන්නනවා කියන අපූර්ව කතාවත් එක්ක ඉඳගෙන තමයි අද වීඩියෝ එක තුල මේ විදිහට කතා කරන්න උත්සාහ කරන්නේ. මන් දැන් මේ විදිහ දෙයක් ඔයාට මතක් කරන්න ඕනේ. ඇත්තටම කියනවා නම් මහි එක දෙයයි අහන්නේ අසේනිගෙන් ඒ අක්ක ගැන. ඉතින් කොහොම වුණත් අසේනි මහේගේ හිත හදන්න උපරිමයෙන්ම ලොකු try එකක් ලබා දෙනවා. ඒ වගේම තමයි අසේනි දන්නවා මහි කොච්චරක්කට ආදරේද කියලා. ඇත්තටම කියනවා නම් මහේගේ අම්මා වගේ තමයි. මහේට විතරක් නෙවෙයි මලිතයට ඇතුළු හැම දරුවෙකුටම හරිම ආදරණීය විදිහට තමයි. ඇත්තටම සලකන්නේ කියන කතාව අපි හැමෝටම මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අසේනි අවසානයේ මෙන්න මේ වගේ තීරණයකට පැමිණෙනවා කියන අපූර්ව කතාව ගැන මට මෙතනදී ඔයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන අපූර්ව කතාව ගැන තමයි මම අද මතක් කරන්නේ. අනිවාර්යයෙන්ම කියන්න මෙන්න මේ කාරණාව අපිට ඉදිරියේදී දක්වන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැනත් උපරිමයටම අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඇත්තටම මම මේක මෙන්න මේ විදියට ඔයාට මතක් කරලා දෙනවා කියන කතාව ගැන අපි අමතක කළ යුතු නැහැ කියලයි අපිට මෙතනදී විශේෂයෙන්ම සිහිපත් කරන්න වෙන්නේ. කොහොම නමුත් මට මේ කතාව මේ විදියට ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කියන කතාව ගැනත් ඉදිරියේදී සිහිපත් කරනවා. ඒ කියන්නේ මහි තමන්ගේ අක්කව බලන්න යනවා. ඒ අසේනිත් එක්ක යන්නේ. ඇත්තටම එහෙම ගිහිල්ලා ගොඩාක් ආදරණීය විදියට ඒ වගේම ගොඩාක් ලොකු දුකකින් තමන්ගේ අක්කගේ සොහන දිහා බලන් ඉන්න ආකාරය අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණයක් බවට පත්ුනේ කියන අපූර්ව කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින් මට ඔයත් එක්ක මතක් කරන්නට පුළුවන් කමකුත් තියෙන්නේ කියන දේ නියත වශයෙන්ම කියනවා. ඉතින් කොහොම වුණත් මේ දේවල් කරපු අයගෙන් පිළිගන්න ඕනි කියන එක මහේට හිතනවට වඩා තමන්ගේ අක්ක වෙනුවෙන් තමන් හොඳට නැගී සිටලා ලස්සනට ජීවත් වෙන්න ඕනි, තමන්ගේ අක්කගේ බලාපොරොත්තු වුණු විදිහට මියුසික් වලින් ඉස්සරහට යන්න ඕනි කියන කතාව මහේට හිතෙන්න පුළුවන්.